මාර්ටි වික්‍රමසිංහ මේ සත්වසන්තතිය කියන පොතේ ඉත අපලෝඩ් විස්තර කරනවා මේ ඇතම් සත්තු ජීවත් වෙන්නේ කොහොමද ඇතම් සත්තු ජීවත් වෙන බැරුව අකාලේ මැරෙන්නේ කොහොමද කියන කාරණේ උචිතය තමයි ජයගන්නේ හැම වෙලාවෙම මේ උචිතෝන්නතිය කියන සංකල්පය විග්‍රහ වෙන තැන් මම හිතන්නේ අද වගේ කාලෙක ඉතාමත්ම මැනවින් අපිට ඒ වගේ සංකල්ප වටහා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා සිනහනත පිපි සමන් පිච්චමල් කේරලතර නනවා මේ ගීතය ගායනා කරලා තිබ්බේ ආයුෂ් ඉදිරිසිංහ කියන තරුණ ගායකයා මම ඔහු කවුද කියලා හොයන් යනකොට මට හොයාගන්න හම්බුනේ මීට කලකට ඉහත ජාතික රූපවාහිනියේ තිබුණු ශ්‍රී ලංකන් ලයිෆ් කියන මේ රියලිටි ෂෝ එකේ සින්දු කියපු පොඩි දරුවෙක්. ඒ රියලිටි වැඩසටහන් වලින් අපි දැක්ක ඇතම් වෙලාවට මේ රතු පලස් මතින් හෙලිකොප්ටර් මතින් විශාල තෑගි බෝග පිරිනමලා ගෙවල් දොරවල් යහන ආයුෂ් මේ ශ්‍රී ලංකන් ලයිෆ් කියන වැඩසටහනින් අවසාන පියවර කිහිපෙදී මේ තරඟකාරී මට්ටමින් ඉවත් වුණත් ඔහු ඔහුට ලැබුණු අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජනගත් දරුවෙක් හඬක් කියලා මට හිතෙනවා අප රැගෙන යයි නිදහස කරා මේ ගීතය මම හිතන්නේ නිදහස ගැන අලුතින් හිතන්න පොළඹවන නව නිර්මාණයක් කියලා මට හිතනවා අපිට අපේකමක් තියෙනවා අපි හැමෝටම අපි අපේකම ඒ අපේ සීමාවන් වලට ගෞරව කරගන්න ගමන් අපි ඒ සීමාවන් සහ ඒ අපේ සුවිශේෂතාවයන් පිළිගන්න ගමන් අපි අනෙකත් එක්ක බැඳෙමු කියන ඒ උතුම් සංකල්පය තමයි ඔහු කියන්නේ අප රැගෙන යයි නිදහස කරා අපේ හෘදයාංගම අපිට නිදහස දැනෙන නිසා ඒ කියන්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ නිදහස අහිමි වුණාම ඒ කියන්නේ මේ වගේ කාලයක් මම හිතන්නේ නිදහස හිමි වෙච්ච අපි සිරකබුවන් බවට පත් වෙච්ච වෙනත් කාලයක් අපි ජීවිත කාලේ තියෙනවා කියලා අපි හැමෝටම අපි අනන්‍යතාවයක් තියෙනවා එක සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් වෙනත් ජාතියක් වෙන්න පුළුවන් ඔවුන්ට ඔවුන්ගේ කමක් තියෙනවා ඒ කියන්නේ අපිට අපේ කමක් තියෙනවා වගේම තව කෙනෙකුට ඔවුන්ගේ කමක් තියෙනවා ඒ කියන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයක් තියෙනවා ඔවුන්ගේ සුවිශේෂත්වයක් තියෙනවා ඒ සුවිශේෂත්ව වලට අපි ගරු කරමින් අපිට බැරිද මේ නිදහස භුක්ති විඳින කියන සංකල්පය තමයි මේ තරුණයා අහන්නේ නිදහස කරා අපි හිතකරු බවට පත් වෙලා තියෙන මේ වගේ කාලෙක නිදහස අවම වෙලා තියෙන මේ වගේ කාලෙක මම හිතන්නේ මේ ගීතය අපිට දැනෙනවා වැඩි උතුරේ සිටන් දකුණු දෙස බලා බටහිර සිටන් නැගෙනහිර බලා අමනා සුලං සමය දරා අප රැගෙන යයි නිදහස කරා උතුරේ සිටන් දකුණු දෙස බලා